Hi everyone, welcome back to Ceylon Girl in UK channel. ඉතින් ගොඩාක්කින් තමයි මේ වගේ බ්ලොග් එකක් ගේන්නේ. අද කරන්නේ මම Shein haul. මම ප්‍රොනවුන්ස් කරලා හරි වෙන්න ඕනේ Shein haul එකක්. ඉතින් ගොඩක් අය අරගෙන කරනවා මම දෙකක් දිනා මම නම් first time. ඉතින් මට බලන්න ඕනේ මේකේ quality කොහොමද කියලා. ඉතින් අපි ටක් ගාලා වැඩි කතා කරන්න නැතුව බබා නිදි ඒ ඇත්තට තමයි මම මේක කරන්නේ වෙන තැනක location එකක් වෙනස් අද. ඉතින් ඒ නිසා බලමු එහෙනම් මොනවද මම අරගත්තේ ඒවා ගත්ත ගානට worth කියලා. අද මේ හෝල් එකේ හැබැයි මම ප්‍රයිස් කියන්නේ නැහැ. හැම එකක්ම හැබැයි under 10 pounds. ඒක තමයි මට කියන්න පුළුවන්. මම සමහර ගත්තන shops වලින් මොනවා හරි ගන්නකොට මම අනිවාර්යයෙන් මගේ family කයටත් ගන්නවා. ඉතින් මේ video එක අනිවාර්යෙන් ඒගොල්ලෝ බලනවා. ඒතකොට ඒගොල්ලෝ ප්‍රයිස් දැනගන්නවා. ඉතින් gift එක price එක කියන එක හරි නැහැනේ. ඉතින් ඒ නිසා මම ප්‍රයිස් කියන්නේ නැහැ. under 10 pounds තමයි මේ හැම දෙයක්ම. මේක නම් around 1 pound something උනේ. මට මතක විදිහට. මේකේ තියෙන්නේ මේ hair clips වගේක්. මේ පේනවා නේද? මේක තියෙනවා හතර කලර්ස් හතරකින්. ඉතින් මේක ගොඩාක් වර්ත් මේක සමර් කාලෙට ස්පෙෂලි උඩට කරලා කොණ්ඩේ ක්ලිප් කරගන්න. එතකොට මේ දැන් බබා කොණ්ඩේ හිම අදිනවා. එතකොටත් ක්ලිප් කරගන්න හිම ගොඩක් හොඳයි. දැන් මම පින්නන්නේ මම ගත්ත හෑන්ඩ් බෑග්ස් වගේක්. මම කියවන කලින් ෆස්ට් ටයිම් තමයි මේකෙන් ගත්තේ. ඉතින් ක්වලිටි එක ගැන මම කියන්නම් මගේ ඇත්ත ඔනස්ට් ඔපිනියන්. ඉතින් ෆොටෝස් වල නම් හරිම ලස්සනට පෙරුනේ. ඉතින් මම ගත්ත මෙන්න මේක මං කිව්වා වගේ මේ ඔක්කොම under 10 pounds. පේනවනේ? මෙන්න මේ හෑන්ඩ් බෑග් එක ගත්තා. ලස්සනයි මෙතන චේන් එකක් තියෙනවා. Black and white. එතකොට මේක ඇතුලේ තියෙනවා මේක zip කරන්න පුළුවන්. ඇතුලේ තියෙනවා චූටි compartment එකක් side එකේ. ඒ compartment එක විතරයි තියෙන්නේ. මේ බෑග් එක ගැන නම් මගේ ඔපිනියන් එක මේකේ ක්වලිටි එක වර්ත් ඒ ගානට හොඳට හයියි බාරගෙන හොඳයි. මේ තියෙන්නේ සෙකන්ඩ් හෑන්ඩ් බෑග් පේනවනේ ක්විල්ටඩ් වගේ මැටීරියල් බ්ලැක් කලර් ගෝල් කලර් චේන් තියෙනවා. මෙතන තියෙනවා පොඩි ඕනමන්ට් එකක් ක්‍රවුන් එකක් වගේ. ඉතින් මේක ස්පෙෂලි මම කැමති මේකට මේක තියෙනවා zip කරන්න පුළුවන් මෙතන. ඉතින් ඒක හරිම ස්පෙෂල් කොට සමහර බෑග්ස් කොච්චර ලස්සනත් හරියට සේෆ් නැගෙනියන් සෙකියුර් කරන්න නම් ඔරි සීප් එකක් නැහැ බටන් එකක් විතරයි තියෙන්නේ. ඒතර සයිඩ් දෙකෙන් ඕපන් මේ වගේ. ඉතින් මේකටත් මම කැමතියි. හැබැයි බර නම් නැහැ. හරිම ලයිට් වේට්. ඒනට ලස්සනයි. ගාන්ට වර්ත් කියලා මම හිතනවා. ඉතින් ඒ බ්ලැක් කලර් එකෙන් මම ගත්ත දෙකක් එකක් මට එකක් gift කරන්න. තව හෑන්ඩ් බෑග් එකක් same design different color මේක gray color මේකත් හරිම ලස්සනයි cute මේකත් gold chain same thing color එක විතරයි difference එක මේ හරිම ලස්සනයි. ඉතින් මේකත් ගත්තා මම කිව්වා වගේ gift කරන්න තමයි මේක ගත්තේ. ඉතින් ඒ නිසා දැන් price කියන්න බැරි ඔක්කොම under 10 pounds around 5 6 pounds වගේ මට මතක විදිහට roughly idea එකක් දුන්නා. කොහොම හරි under 10 pounds අර white bag එක තමයි චුට්ටක් expensive. ඒකත් වුණාට under 10 pounds තමයි උනේ. මට මේ තව හෑන්ඩ් බෑග් එකක්. මේකත් ලස්සනයි. ලයිට් වේට්. මේක නම් ගොඩක්ම ලයිට් වේට්. ඉතින් මේකේ මේ චේන් ඩීටේල් එකක් තියෙනවා. ඒකවල මෙතන මේ මැටීරියල් හැ බෑග් එකේ මැටීරියල් එක යනවා. මෙතන හෑන්ඩල් එක. ඒකෙත් තියෙනවා zip කරන්න. මෙතනත් තියෙනවා ornament එක. ඩිය කෙනෙක් ඉන්නේ. cute හෑන්ඩ් බෑග් එකක්. මේකත් හරිම worth මං කිව්ව වගේ under 10 pounds තමයි උනේ. මේක zip කරන් තියෙනවා මම කලින් කිව්වා වගේ ඉඩ තියෙනවා. ඉතින් කොහේරි එහෙට මෙහෙට යනකොට මේ වගේ හෑන්ඩ් බෑග් එකක් අරන් යන්න පුළුවන්. ඊළඟට මම ගත්තා පොඩි ඇඳුම් වගේ මගේ නීසස්ලට. මේක ගත්තේ මගේ ලොකු නීස්ට. ඉතින් මේක ටිකක් ඕවර් සයිස් වගේ පෙවුනට ඒක තමයි ඒකේ ස්ටයිල් එක. ඉතින් එයා උසයි ඒ නිසා මම හිතනවා එයාට මේක හරියයි කියලා. මම ඒකේ පික්චර් එකක් දාන්න එතකොට උඟන්ට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒක ටිකක් එක්ස්පෙන්සිව් over 10 pounds. ඒකේ තියෙනවා මේ වගේ බෙල්ට් එකක් එනවා. ඉතින් මේ බෙල්ට් එක දැම්මම ඒක ලස්සනට එනවා උගන්ට පිච් එකේ පේන විදිහට. ඊළඟට මට මේ බෑග් එක පෙන්වන්න අමතකුණා. මේ ලස්සනයිනේ පේනවා නේද? මේක ෆන්ක්ෂන් එකකට වෙඩින් එකකට වගේ ඒ වගේ ෆන්ක්ෂන් එකකට යනකොට යූස් කරන්න පුළුවන් ලස්සන ක්ලච් එකක් විදිහට යූස් කරන්නත් පුළුවන් මේ වගේ. මම හිතන්නේ මේක චේන් එකක් තියෙනවා. ඔව්. ඉතින් මේක චේන් එකත් ඕනනම් දාලා පාවිච්චි කරන්න පුළුවන්. හරිම ලස්සනයි. හරි මේක ගත්තේ මේකත් gift එකක් කියන්න බෑ කාටද කියලා. මේකත් ඒගොල්ලෝගෙන් කෙනෙක්ට තමයි. ඉතින් මේක හරිම ලස්සනයි. ඉතින් මේකත් ගොඩාක් worth. මේක sale දාලා තිබ්බේ. ඉතින් මේකත් හරිම worth. ඉතින් ඔයගලන්ට Shein ගියොත් මේ වගේ
බල්ල ගන්න පුළුවන් ඇත්තටම මේකේ ක්වොලිටි එකත් මම බලන්න තමයි ස්පෙෂලි ගත්තේ මේකේ ක්වොලිටි එක ගොඩාක් හොඳයි හෑන්ඩ් බෑග්ස් වලටත් වඩා මම කැමති මේ ක්ලච් එකේ ක්වොලිටි එකට හරිම හොඳ ක්වොලිටි එකක් තියෙනවා කියලා තේරෙනවා මේ මිස්සුව මුණත් හොඳට බර එහෙම අතට දැනෙනවා ඊළඟට මේ මගේ පොඩි නීසස්ටට ගත්ත ටොප් එකක් හරිම කියුට් මේ ස්ට්‍රැප්ස් දෙක තියෙනවා අනිසරා බෝ එක තියෙනවා හරිම කියුට් ඉතින් මේකිරු ගත්තා අන පොඩි අය ඉන්න ඇයටත් ඔන්න Shein ගිහිල්ලා බලන්න පුළුවන් මේකෙත් මට තේරෙන විදිහට මැටීරියල් එකේම හොඳයි නීට් තමයි ඒගොල්ලෝ මහලා තියෙන විදිහම ගොඩක් නීට් එහෙම චීප් කියලා එහෙම ක්වොලිටි එක මට නම් තේරෙන විදිහට එහෙම අඩු පේන්නේ නැහැ ඉතින් මේ තියෙන අනිත් ටොප් එක අනිත් නීස්ට ගත්තේ හරිම කියුට් ඉතින් මේ වගේ පිටිපස්ස නම් මෙහෙම ප්ලේන් තියෙන්නේ ඉතින් හරිම කියුට් ඉතින් ඔයගලන්ට ගිහිල්ලා බලලා ගන්න පුළුවන් දැනට මෙන්න මේ කියුට් ලෙගින් එක ගත්තා වේ ඔය ස්වීට් මේක ඉන්නේ පුංචි පුංචි පූසෝ ටිකක් ඉන්නේ මට පිස පූස කාටුන් එකක් මතක් වුණා මේක දැක්කම උඹලත් බලලා තියෙන්නේ නේද මේ විදිහේ මේ හරිම කියුට් ලෙගින් එකක් ඉතින් මං කිව්වා වගේ මේ ඔක්කොම අන්ඩර් 10 පවුන්ඩ්ස් අන්ඩර් 5 පවුන්ඩ්ස් මේක නම් උනේ මට මගේ එක නීස් කෙනෙක්ගේ සයිස් එක තිබ්බේ නැහැ කිවර වෙලා ඉතින් ඒ නිසා තුනයි ගන්න පුළුවන් උනේ අනිත් තුනගේ සයිස් එක ගන්න බැරි වුණා සයිස් ඉවර වෙලා නිසා එහෙනම් මං ගත්ත අපේ තව මේ අපේ පොඩි නීසස්ලා ඉන්නවා හතර දෙනෙක් ඔව් හතර දෙනෙක් අනිත් කෙනා ලොකු ඉඳ ඒගොල්ලන්ට මම ගත්ත මේ ලස්සන හේ අටයිස් උගන් තියනවා නේද මේ මේකේ තියෙන බෝ එක බෝ ඇන්ඩ් ෆ්ලවර්ස් ෆ්ලවර් ඩිසයින් එක පේනවනේ හරිම ලස්සනයි මේක ගොඩාක් ගොඩාක් චීප් හරිම චීප් ඉතින් මේකත් ඔෆර් එකක් තිබ්බා මම ගන්නකොට ඉතින් මේ තව එකක් ඒ වගේම ලස්සන කලර්ස් තියෙනවා ඉතින් සෙලෙක්ට් කරලා ගන්න පුළුවන් ඉතින් පොඩි අයට මේ වගේ හේ අටයිස් කොච්චර තිබ්බත් මදි ඉංගලෝ එහි මෙහි දාගන්නවානේ මේ තව එකක් තියෙනවා මේක හරිම කිව් ගන්න දෙන්නම් මේක තියෙන ක්‍රූප්ස් එහෙම දැන් මේවා බෙදලා දෙන්න ඕනේ ඉතින් පොඩි අය ඉන්න ඇති එහෙම හයි ෂොප් මේ මේ ස්ට්‍රෝබෙරි පයිනැපල් ඇවකාඩෝ ඒ වගේ තියෙන හරිම කියුට් ඉතින් මේ වගේ ඉතින් පොන්චි අය ඉන්න ඇති ඔන්න බල්ලා ගන්න පුළුවන් මේ වගේ තියෙනවා හරිම අදුවෙන් මම බැලුවා ක්වලිටි එකත් හොඳයි නරක නැහැ මේක හැබැයි ග්ලූ කරලා තියෙන මං හිතන්නේ ගලවෙන්නේ නැති වෙයි. ඉතින් මේක දාලා තමයි බලන්න ඕනේ. මට තේරෙන විදිහට ක්වලිටි එක හොඳයි. තව දෙයක් මට කියන්න ඕනේ කියලා හිතුණා. හැබැයි ඉතින් Shein එකේ ක්වලිටි අපිට ඔය අපි ගන්න එක්ස්පෙන්සිව් බෑග්ස් වල ක්වලිටි එක වගේ එක්ස්පෙක්ට් කරන්න නම් බෑ. ඉතින් ඒ සේම් ක්වලිටි නම් නැහැ මේකේ. ඒකත් කියන්න ඕනේ. මේකේ ක්වලිටි එක හොඳයි කියලා වගේ මේ ගැනත් කියන්න ඕනේ. සේම් ක්වලිටි කොහොමත් එක්ස්පෙක්ට් කරන්න බෑ. මේ වගේ අඩු ප්‍රයිස් එකකට අපි හෑන්ඩ් බෑග් එකක් ගන්නවා නම් ඉතින් මට ඒකත් මෙන්ෂන් කරන්න ඕනි කියලා හිතුණා නැත්තම් මම හොඳයි කියවම් සමහර අය ඒක මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරයි මේකේ ක්වලිටි එක ගැන ඉතින් එහෙම කියන්නේ මේක මේ හරි නැතිම ක්වලිටි එකක් කියලා නෙවෙයි මම කියන්නේ අපි අර ගන්න බ්‍රෑන්ඩඩ් වගේ හෑන්ඩ් බෑග්ස් එතකොට ඊට වඩා ටිකක් බ්‍රෑන්ඩඩ් වගේම තව අපි මෙහි තියෙනවා රිවර් අයිලන්ඩ් Zara වගේ බ්‍රෑන්ඩ්ස් අන්න ඒ වගේ හෑන්ඩ් බෑග්ස් වලට වඩා නම් ක්වලිටි එක ටිකක් අඩුයි කියලා කියන්න ඕනේ. ඉතින් සේම් තින් අපිට එක්ස්පෙක්ට් කරන්න බෑ මේ වගේ ගානකට අපි දෙයක් ගන්නවා නම්. ඉතින් ඒකත් උඹලන්ට කියන්න ඕනේ කියලා හිතුවා. බ්ලොග් එක හෝල් එක ඉවර කරන්න කලින් මට තව දෙයක් කියන්න ඕනේ. හොස්පිටල් බ්ලොග් එක ගේන්න නැද්ද අක්කි කියලා මට ගොඩක් අය අහනවා. මට මැසේජ් කරලත් අහනවා මේ ඉන්න අයට අයිඩියා එකක් ගන්න. අනේ වෙරි සෝරි මගේ ඒකේ වීඩියෝස් තියෙන මගේ ෆෝන් එකේ රොෂ්ගේ මගේ හස්බන්ඩ්ගේ ෆෝන් එකේ දෙකේම ඉතින් ඒක එකතු කරලා තමයි කරන්න ඕනේ. ඉතින් හස්බන්ඩ් එනකොට මම ඇත්ත එක බිසි තියෝ එක බබා එක බිසි. ඒ නිසා ටිකක් ඩිලේ වුණා. ඉතින් මම කොහොම හරි වීකෙන්ඩ් එකේ ගේන්න බලන් ඉන්නවා බ්ලොග් එක හොස්පිටල් බ්ලොග් එක. ඒ වගේම හොස්පිටල් ගෙනිච්ච මගේ බෑග් එකේ මොනවද මම අරන් ගියේ කියලා මම වෙනම බ්ලොග් එකක් කරන්න. මට ඒ යනකොට කරන්න බැරි වුණා එක එක වැඩ නිසා. ඒ නිසා ඒ වුණාට අනිවාර්යෙන්ම මම ඒකේ මොනවද ගෙනිච්ච මං කියලා ඇවිල්ලා ඉන්න අයට හෙල්ප් එකක් විදියට කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් සමහර අය මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා දකින්නේ නැහැ මං ඉදන් මම බ්ලොග් කරන එක නවත්වා කියලා හිතේ ඒගොල්ලෝ ගිහිල්ලත් දැන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ මේ බ්ලොග් එක දැක්කොත් මම බ්ලොග්ස් කරන එක නවත්වලා නැහැ. පොඩි බ්‍රේක් එකක් තමයි ගත්තේ බබත් එක්ක බිසි නිසා ඉතින් පොඩ්ඩක් අඩු වුණා. ඉතින් මම ට්‍රයි කරනවා ඉස්සර වගේ බ්ලොග්ස් ගේන්න. ඉතින් ආපහු සිලොන් ගර්ල් ඉන් යුකේ channel එකට එන්න කියලා ඉන්වයිට් කරනවා. ඔය අලුතෙන් නම් ආවේ channel එකට subscribe කරන්න කියලාත් කියනවා. bell button එකත් click කරලා තියාගන්න. එහෙනම් ආපහු තවත් vlog එකකින් හම්බ වෙමු. මම grocery shopping haul එකකුත් කරන්න හිතාගෙන ඉන්නවා.
ඉතින් අපි තිය බබයි රොෂිත් එක්ක ආපහු හම්බෙන්න බලාගෙන ඉන්නවා. එතකන් හැමෝම හැමදාම වගේ පරිස්සමින් ඉන්න. බා!